සිතේ මතින් දකිනා සිත හද ළඟින් විඳිනා පළමුවන දිව ප්‍රකාශනය ද්විතීයි නීති සංග්‍රහ පොතෙන් උපුටාගත් පාඨයකි. පූජකවරයාද පැස ඔබේ අතින්ගෙන දෙවි සමුදානත් වහන්සේගේ පූජාසනයේ ඉදිරිපිට එය තැබිය යුතුය. ඉන්පසු ඔබ දෙවි සමුදානත් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතුය. මාගේ ආදිපියා තනින් තන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස් එහි කලකට පදිංචි වී මහත් බල සම්පන්න ගණනින් විශාල ජාතියක් විය. මිසර වාසී හුද නපුරු ලෙස ක්‍රියා කරමින් අපට හිංසා පීඩා කොට අප දැඩි වහල්කමට පත් කළහ. අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිදානන් වහන්සේට අප මොර ගැසූ විට සමිදානන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදරද හිංසා පීඩාද වෙහස මහන්සියද දෙස බැලූසේක. සමිදානන් වහන්සේ සිය හස්තය දිගු කොට බාහුබලය පා බියජනක අරුම පුදුම දේවල් වලින් සහ හාස්කම් වලින් මිසර දේශයෙන් අප පිටතට ගෙන ආසේක. උන්වහන්සේ අප මෙහි ගෙනවුත් කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන මේ දේශය අපට දුන්සේක. සමිදුනි, දැන් බලනු මැනව ඔබ මට දුන් දේශයේ නාබුල් ඵල මම ගෙනවිත් සිටිමි. මෙසේ කියා දෙවි සමිදානන් ඉදිරියේහි ඒ තබා උන්වහන්සේට නමස්කාර කළ යුතුය. දෙව වචනය මෙසේය. සමිදුනි, මාගේ දුකේදී මා සමග සිටිය මැනව. පරමෝත්තමයාණන්ගේ රැකවරණෙහි වසන ප්‍රේම කරන්නේ නම් මම ඔහුට විමුක්තිය දෙන්නේ. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්
සමග සිටිය මැනව දෙවන දේව ප්‍රකාශනය ශුදෝ පාවුලුතුමන් විසින් රෝමවරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් පාඨයකි එයින් තව කුමක් පැවසේද පැවසෙන්නේ වාක්‍ය ඔබේ මුවෙහිය ඔබේ සිතෙහිය ඔබ ළඟමය කියාය ඒ වාක්‍ය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවුඩය වේ ඔබ ජේසුස් වහන්සේ සමිදානන් වහන්සේයයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ උන්වහන්සේ මලවුන්ගෙන් උත්තාන කළ බව සිතින් අදහන්නෙහි නම් ඔබ ගැලවීම ලබන්නෙහිය මනුෂ්‍යෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේය මුවින් පැවසීමෙන් ගලවනු ලබන්නේය උන්වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත එකම සමිදානන් වහන්සේ සියල්ලන්ගේම සමිදානන් වහන්සේය උන්වහන්සේගේ පිහිට අයදින සියල්ලන්ට උන්වහන්සේ සියලු යස ඉසුරු සලසා දෙනසේක මන්ද සමිදානන් වහන්සේගේ නාමය කියා අයදින කවරෙක් නමුත් ගැලවීම ලබති ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත දේව වචනය මෙසේය ශුද්ධවර ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණව ජොර්දානෙන් ආපසු ආ විට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක එෙහිදී දින 40ක් මුළුල්ලේ යක්ෂයා උන්වහන්සේ පරීක්ෂා කළේය ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොවැළඳූසේක ඒ කාලයේ නිම වූ පසු උන්වහන්සේට කුසගිනි ඇතිවිය එකල යක්ෂයා කතා කරමින් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානම් මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අනකල මැනවයි උන්වහන්සේට කීය ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේයයි කියා ලියා ඇතැයි ඔහුට වදාළසේක එවිට යක්ෂයා උන්වහන්සේ උස් තැනකට පමුණුවා ක්ෂණයකින් ලෝකේ සියලු රට රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා මේවා කෙරෙහි මුළු ආධිපත්‍යද ඒවායේ යස ඉසුරුද ඔබට දෙන්නෙමි ඒවා මට පවරා දී ඇති හේයින් මා කැමති කෙනෙකුට ඒවා දෙමි එබැවින් ඔබ මා ඉදිරියේහි නමස්කාර කරන්නෙහිනම් ඒ සියල්ලම ඔබ සන්තක වන්නේයයි උන්වහන්සේට කීය ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් නුඹේ දෙවිවන සමිදානන් වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේට පමණක් සේවය කරන්න කියා ලියා ඇතැයි ඔහුට වදාළසේක ඉන්පසු ඔහු උන්වහන්සේ ජෙරුසලමට ගෙන ගොස් දේවමාලිකාවේ කොතමුදුනේ සිටුවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානම් මෙතනින් පහතට පනින්න එසේ කියන්නේ ඔබට රැකවරණය සලසනු වස් උන්වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැයිද යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසලනු ඇතැයිද කියා ලියා ඇති බැවිනැයි උන්වහන්සේට කීය ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් නුඹේ දෙවිවන සමිදානන් වහන්සේ පරීක්ෂා නොකරන්න කියාද ලියා ඇතැයි වදාළසේක යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා සුදුසු අවස්ථාවක් යලිත් එළඹෙනතුරු උන්වහන්සේ අත්හැර ගියේය සුවිශේෂ වාක්‍ය නම් මෙසේය ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි අද චතාරික සමයේ පළවෙනි ඉරිදා අද දවසේ ශුද්ධ සුවිශේෂය තුළ අපිට හම්බෙනවා ජේසුස් වහන්සේගේ පරීක්ෂා යක්ෂයා විසින් ජේසුස් වහන්සේව පරීක්ෂා කරපු කතා පුවත මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි කතෝලිකයෝ විදිහට ක්‍රිස්තියානි කාර්යෝ විදිහට අපි හැමෝම
ඉන්නේ එක්තරා සටනක අධ්‍යාත්මික සටනක අපේ ජීවිතය හැම වෙලේම අරගලයක යදී සිටිනවා අපේ ජීවිතේ ඉස්සරහට එන පරීක්ෂාවන් එක්ක කතෝලික ධර්මෝපදේශය අපිට උගන්වනවා මේ පරීක්ෂාවන් ත්‍රිවිධාකාරයකට එනවා කියලා යක්ෂයා ලෝකයා සහ මාංශයා එතකොට අද දවසේ අපිට හමු වෙන මේ කතා පුවත ඇතුලේ තියෙන්නේ කතෝලික අපිත් මුහුණ පාන මනුෂ්‍යත්වය මුහුණ දෙන පරීක්ෂාවන් මේ ත්‍රිවිධාකාර පරීක්ෂාවන් එතකොට ජේසු මනුෂ්‍යයෙක් වීම නිසා උන්වහන්සේගේ මනුෂ්‍යත්වය තුල උන්වහන්සේත් මේවට මුහුණ දුන්නා කියන කතා පුවතයි අද දවසේ අපිට සුවිශේෂය තුල අහන්නට ලැබෙන්නේ එනිසා එක පැත්තකින් අපිට යම්කිසි ආකාරයක සතුටක් ලබන්නට පුළුවන් මේවන් වූ පරීක්ෂාවන් කියන්නේ දේව රාජ්‍ය අපිට අහිමි කරන අවස්ථාවක් නෙවෙයි මේ පරීක්ෂාවන් හැම වෙලේම දේව රාජ්‍ය අපිට උරුමකම් කරගන්නට උරුමකම් කියාගන්නට අපිට උදා වෙන අවස්ථාවන් ලෙසට අපේ ජීවිතේ ගන්නට පුළුවන් යක්ෂයා අපේම මනස ඇතුලේ දෙවියන්ට විරුද්ධව යන්නට ක්‍රියා කරන බලවේගය මාංශය අපේම ශරීරය ඇතුලේ අපේම ක්ලේශයන් ඇතුලේ දෙවියන්ගේ කැමැත්තට විරුද්ධව ජීවත් වෙන්නට අපිව ඇදගෙන යන බලවේගය ලෝකය අපිම ජීවත් වෙන සමාජය ඇතුලේ අපේම මිත්‍ර කැල ඇතුලේ දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නට අපිව අරගෙන යන බලවේගයන් ඉදිරියේ අපි ශක්තිමත් වෙන්නට ඕනේ කියන පණිවිඩයයි අද දවසේ සුවිශේෂය අපිට අරගෙන එන්නේ. එනිසා මා ප්‍රියදර සහෝදර සහෝදරයනි අද ඉඳන් මේ සතිය පටන් ගන්නකොටම අපිට මේ ලස්සන පණිවිඩය අරන් ඇවිත් තියෙනවා ශුද්ධ සභා මාතාව. අපි මේ චතාරික සමය ඇතුළේදී උත්සාහ කරමු මේ අරගලය තවත් හොඳට කරන්න තවත් ශක්තිමත්ව කරන්න ඒ වෙනුවෙන් ජේසුගේ වචන ජේසු මේ පරීක්ෂාවන්ට මුහුණ දුන්නු ආකාරය භාවනා කරමින් අපි ශක්තිමත් වෙමු ඒ ශක්තිය ඇතුලේ අපි දෙවියන්ගෙන් වරම් ඉල්ලමු මේ අරගලය මේ යුද්ධය මේ ධර්ම යුද්ධය ඉදිරියට කරගෙන යන්නට ආමෙන්